samanta chakkavalesu atra gacchantu devata saddhammam muni rajasse sunantu saggamokkadam dhamma savana kalo ayang badanta dhamma savana kalo ayang badanta dhamma savana kalo ayang badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa saddha buddhi sampanna karunika pinnuatni ape chantinayaka lautura buturajanan wahanse සියලු ලෝක සත්‍යා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කරවදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ බිඳක් සියලු ලෝකයාට ධර්ම අවබෝධය පිණිස ධර්ම දානමය පින්කමක් වශයෙන් සිද්ධ කර ගැනීමට මූලික දායකත්වය ගත්තා අම්පිටිය වැවතැන්න අංක 372 2A නිවසේ පදිංචි ආර්.එම්. සුබරත්න මැණිකේ මාතාව ඇතුළු පවුලේ සෑම දෙනා විසින් අරමුණ මීට වසර 14කට පෙර අභාව ප්‍රාප්ත වූ ඩබ්ලිව්.එම්. විජේරත්න ස්වාමි පුරුෂයා සිහිපත් කරනු ලබන අතර මෙම උතුම් ධර්ම දාණයෙන් චනිතවන්නා වූ මහා පුණ්‍ය කුසලය එතුමාට අනුමෝදන් වී උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 2022 ජනවාරි මාස 1 දිනට යෙදෙන ක්‍රිෂාන්ත වික්‍රමසිංහ පුතුණුවන්ගේ ජන්මදිනය වෙනුවෙන් 2022 ජනවාරි මාස 8 වෙනි දින යෙදෙන තරින්දි වික්‍රමසිංහ මිනිබිරියගේ ජන්මදිනය වෙනුවෙන් 2022 ජනවාරි මාස 30 වෙනි දිනට යෙදෙන ආර්.එම්. සුබරත්න මැණිකේ වන දායකත්වයේ දරුව මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් සහ ක්‍රිෂාන්ත සුලෝචන කසුන් යන පුතුණුවරුන්ට ශානිකා දියණියට දිෂ්ණා සුභාසිනී චතුරිකා යන ලේලිවරුන්ට බිමල් බෑනනුවන්ට සහ පසන්දි පබාසා තරින්දි විනුදි තිසුලි හිමන්දි සහ දිල්මිත් යන මුණුබුරු මිනිබිරියන්ට ආශිර්වාද කරනවාස් මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර මෙම උතුම් ධර්ම දාණයෙන් චනිතවන්නා වූ උතුම් කුසලයේ සියලු දෙනාටම අනුමෝදන් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝා සම්පස්සල සේවා සියලු දෙනාගේ රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසේවා පවුලේ සියලුම මියගිය ඥාතීන්ට මෙම උතුම් ධර්ම දාණයමය පුණ්‍ය කුසල අනුමෝදන් වී භවගාමී සසර කෙළවර කර උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනාවන් පැවැත්වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් ඒ ප්‍රාර්ථනාවන් නැතුව ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වය ප්‍රඥා නාලිකාව තුළින් ලෝක්‍ය පුරා විසිරුවා හරිනවා තමන් විතරක් නෙමෙයි ලක්වාසී විශාල පිරිසක් ශ්‍රවණය කරනවා වගේම ලෝකවාසී විශාල පිරිසක් මේ ධර්මය ශ්‍රවණය කරනවා. ඒක ඊටාත්ම වටිනා ශ්‍රේෂ්ඨ උදාර ධර්ම දානමය පින්කමයි. මේ ධර්ම දානමය පින්කම සඳහා මම සූත්‍ර ධර්මයක් ඇසුරු කර ගන්නවා මේ දේශනාව සඳහා. ඒ තමයි අංගුත්තර නිකායේ සතරවන පඤ්ඤාසකේ පටිපදා වග්ගයේ 9 සූත්‍රය අංගුත්තර නිකායේ 4 පඤ්ඤාසකේ පටිපදා වග්ගයේ 9 සූත්‍රය ඒ සූත්‍රය ක්ලේශ පරිනිර්වාණ සූත්‍රය ක්ලේශ පරිනිබ්බාන සූත්‍රය කෙලෙස් පිරිනිවෙන ආකාරයයි මේ සූත්‍රය තුළින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරේ දේශනා කළේ
ඉතින් අපි සෑම කෙනෙක්ගේම ප්‍රාර්ථනාවත් ඒකයි මේ කෙලෙස් ටික අවසන් කරන්න. ඉතින් කෙලෙස් ටික අවසන් කරගන්න බැරි වුණු නිසා තමයි අපි වර්තමාන භවයටත් ආවේ. පෙර භවයේ කෙලෙස් ටික අවසන් කරගත්තා නම් සියලු ක්ලේශයන් ප්‍රහීණ කරා නම් පෙර භවවල වර්තමාන භවයට එන්න සිද්ධ වෙන්නේ මේ දුක් ටික විඳින්න. එන්න සිද්ධ වුණේ පෙර භවයකවත් අපට ඒ කියන්නේ ඊගා භවයේ පෙර භවයවත් අපට මේ ක්ලේශ පරිනිර්වාණයට පත් වෙන්න බැරි වුණු නිසා එනිසා මේ සූත්‍රය තාම වටිනවා. මේ කෙලෙස් පිරිනිවෙන්නේ කොහොමද කියන කාරණේයි මේ සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ හොඳට අහන්න ධර්මය ගැඹුරුයි. නමුත් අපට පුළුවන් ආකාරයට සරලව විස්තර කරනවා, සරලව දේශනා කරනවා. ඒ අහන ධර්මය හොඳට හිතේ දරා ගන්න ඕනේ. හිතේ දරාගෙන ඒක නැවත නැවත වචනෙන් පුරුදු කරලා නුවණින් විමසලා ඒ අනුව දර්ශනය පැහැදිලි කරගන්න ඕනේ, පිරිසිදු කරගන්න ඕනේ. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා, මහණෙනි මේ ලෝකයේ පුච්චලියෝ හතර දෙනයි. මේ ලෝකයේ පුච්චලියෝ හතර දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මෙලවදීම සසංකාර පරිනිබ්බා. සසංකාර පරිනිබ්බාන වෙනවා. එක්කෙනෙක් මෙලවදීම. එක්කෙනෙක් මතු භවයේ සසංකාර පරිනිබ්බාන වෙනවා. යන සසංකාරය පිරිනිවෙනවා. තව පුච්චලේ මෙලවදීම අසංකාර පරිනිබ්බාන වෙනවා. තව පුච්චලේ මතු භවයේදී අසංකාර පරිනිර්වාණයට පත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ කෙලෙස් නිවා ගන්න, එහෙම නැත්නම් කෙලෙස් අවසන් කරන පුජ්‍යය සතර දෙනෙක් පිළිබඳවයි දේශනා කරන්නේ. ତර යම් කෙනෙක් මෙලවදීම සසංකාර පරිනිර්වාණවන්. මහණෙනි කොහොමද? මේ ලෝකේ යම් කිසි කෙනෙක් යා විදර්ශනාව. එයා විදර්ශනාව අධිකව කරනවා. ඒ විදර්ශනාව අධික කරන්න ඔව්. විදර්ශනාව අධිකව කරන පුච්චලයා නිතර මෙනෙහි කරනවා අසුභ වශයෙන්. මේ කය අසුභ වශයෙන්. පිළිකුල් වශයෙන් මෙනෙහි කරනවා. ඒ වගේම සබ්බලෝකේ අනබිරත සංඥා. මේ ලෝකේ කිසිවක් පිළිබඳව නොයැලෙන සංඥාව. සබ්බ ලෝකේ, සබ්බ කියන්නේ සියලුම ලෝකේ. මේ ලෝකයේ කිසිම තැනක. අනබිරත කියන්නේ රති කියන්නේ ඇලෙනවා. අනබිරත කියන්නේ නොයැලෙන. ඒ නොයැලෙන සංඥාව ඇතුළු වාසය කරනවා. ඒ වගේම මරණ සංඥාව. එයා නිතර මරණය ගැන මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම තුළ එයාට ඇති වෙනවා සද්ධා. එයා පාපයට ලැච්ච වෙනවා. පාපයට බය වෙනවා. ඒ වගේම එයාට ලොකු වීරයක් තියෙනවා. උත්සාහයක් තියෙනවා, උනන්දුවක් තියෙනවා. ඒ අනුව එයා ධර්මය අවබෝධ කරනවා, ප්‍රඥා. සද්ධා, හිරියොත්තප්ප, ආ වීරිය, ප්‍රඥා. එයාට අධිකව පහළ වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයන් එයාට අධිකව පහළ වෙනවා. ඒ අධිකව පහළ වීම නිසා එයා මේ භවයේදීම, වර්තමාන භවයේදීම එයා ක්ලේශ පරිනිබ්බාන. කෙලෙස් වලින් පිරිනිවෙනවා. ඒක පුච්චරේ. තොරේ පුච්චරය පිළිබඳව නැවත කියනවා. හොඳට අහගන්න. ලෝකේ පුච්චලිය හතර දෙනයි. එින් එක්කෙනෙක් වර්තමාන භවයේ මෙලවදීම සසංකාර පරිනිබ්බාන. සසංකාරව පිරිනිවෙනවා. මෙලොක්කේ තව පුච්චලේ යා මතු භවයකදී සසංකාර පිරිනිවෙනවා. සසංකාර පරිනිබ්බාන. සසංකාර පිරිනිවෙනවා.
මේ ලෝකේ තව පුච්චලෙක් අසංකාර පරිනිබ්බාන අසංකාරව පිරිනිවෙනවා. මේ ලෝකේ තවත් පුච්චලෙක් අසංකාරව මේ ලෝකේ තව පුච්චලෙක් මතු භවයකදී අසංකාරව පිරිනිවෙනවා. දැන් පළමු පුච්චලයා වර්තමාන භවයේ සසංකාරිව පිරිනිවෙනවා. ඒ කොහොමද? එයා විදර්ශනාව අධිකව කරනවා. විදර්ශනා භාවනාව එයා අධිකව කරනවා. ඒ විදර්ශනා භාවනාව අධිකව කරන ඔහු නිතරම වඩන්නේ අසුබය. සුබ වශයෙන් නෙමෙයි අසුබේ වඩනවා. එයා පිළිකුල් සංඥාව ඇතුළත තමයි නිතර ජීවිතය ගත කරන්නේ. ඒ වගේම එයානු එයා සබ්බ ලෝකේ අනබිරත් සංඥා. මේ ලෝකේ කිසිම තැනක එයාගේ මනස ඇලෙන්න දෙන්නේ සබ්බ ලෝකේ අනබිරත් සංඥා. ඒ වගේම එයා නිරන්තරයෙන් මරණය ජීවිතය නියතයි මරණය නියතයි එයා දිවශයෙන් මෙනෙහි කරනවා. එයනෝ එයාට සද්ධාව ඉන්ද්‍රිය අධික වෙනවා. හිරි ඔත්තප්ප ඒ කියන්නේ පාපයට තියෙන ලැජ්ජාව පාපයට තියෙන බය. ඒ කියන්නේ පාපේ කියන්නේ මේ අකුසල් සිතුවිලි නීවරණහ කෙලෙස්. ඒවට තමයි මේ හිරි ඔත්තප්ප කියන්නේ ලැජ්ජ බය තියෙනවා. මොනවටද? අකුසල් සිතුවිලි වලට එයා ලැජ්ජයි. අකුසල් සිතුවිලි වලට එයා බයයි. එයා නීවරණ වලට ලැජ්ජයි නීවරණ වලට බයයි. එයා කෙලෙස් වලට ලැජ්ජයි කෙලෙස් වලට බයයි. තමයි හිරියොත්තප්ප. එයා අනුව එයා දැඩි වීරයක් ගන්නවා. උත්සාහවන්ත වෙනවා. එයා අනුව එයා ධර්මය අවබෝධ කරනවා ඉක්මනින්. ඒ වර්තමාන භවයේ ධර්මය අවබෝධ කරගෙන වර්තමාන භවයේ යා කෙලෙස් පිරිනිවෙනවා. ඒතර කෙලෙස් පිරිනිවෙනවා කියන්නේ ක්ලේශ පරිනිර්වාණයට වර්තමාන භවයේ යම් කිසි කෙනෙක් පත් වුණොත් එයා නිත වශයෙන් ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවෙනවා. ඒ ක්ලේශ පරිනිර්වාණය හා ස්කන්ධ පරිනිර්වාණය යා වර්තමාන භවයේ අරිහත්ත්වයට යනවා. නැවත උපදීමක් ප්‍රතිසන්දියක් නැවත පහළවීමක් භවයක් යට නැහැ. එයා ඒ ආකාරයෙන් පිරිනිවෙනවා. ඒ කවුද? වර්තමාන භවයේ සසංකාර පරිනිබ්බාන. ඊට මේ කෙලස් නිවෙන සතර ආකාරයක් ගැන දේශනා කරන්නේ. ඊට යා එහෙනම් වර්තමාන භවයේ යමෙකුට මේ කෙලස් ටික අවසන් කරලා ඒ අනුව ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ කරගෙන නැවත මතු නූපදන තැනට පත් කරගෙන සියලු දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් අපිට තවත් භවයකට යන්න ඕනේ නැහනේ මේ පංචස්කන්ධය අරගෙන. ඇයි අපි මේ තවත් භවයකට යන්න මහන්සි ගන්න? ඒක තමන්ගේ තියෙනතර මෙන්න මේ කරුණු ටික නිවැරදිව අනුගමනය කළොත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා යාට මේ වර්තමාන භවයේ කෙලෙස් පිරිනිවෙන්න පුළුවන්. අර කෙලෙස් පිරිනිවෙනවා. කොහොමද එනම් බලන්න කියන්නේ? බලන්න කියන්නේ සුභ වශයෙන් නෙමෙයි අසුභ වශයෙන්. මොකක්ද අසුභ වශයෙන් බලන්නේ? රූපස්කන්ධය බලන්නකෝ අසුභ වශයෙන්. අපි බලන්නේම සුභ වශයෙන්. කෙස් සුභයි කියලා හිතාගෙන ඉන්න තාක්කල් විදර්ශනාවක් නෑ. සබ්බලෝකේ අනබිරත නෙමෙයි එතකොට එන්නේ සබ්බලෝකේ රති. අනබිරත කියන්නේ නොයැලෙන සංඥාව. රති කියන්නේ ඇලෙනවා. එහෙනම් අපි තාම ඉන්නේ ඇදිලා. මොනවටද? අපි කෙස් වලට සිත ඇලිලානේ. කෙස් අලංකාර කරනවා, හැඩ කරනවා, ලස්සන කරනවා, පාට කරනවා. විවිධ ආකාරයෙන් කටයුතු කරන්නේද? ඒ සුභ වශයෙන් බලන්නේ. නැහැ අසුභ වශයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විතර වර්තමානයේ කෙලෙස් වලින් පිරිනිවෙන්න ඕන නම් එයා සුභ වශයෙන් නෙමෙයි බලන්න ඕනේ, එයා බලන්න ඕනේ අසුභ වශයෙන්. ඒ තමයි විදර්ශනා අධිකව පහළ වෙනවා කියන්නේ. සුභ වශයෙන් බලන තාක්කල් විදර්ශනාව අධි වශයෙන් පහළ වෙන්නේ. පිළිකුලක් එන්නේ නැහැ. පිළිකුලක් නොවන තාක්කල් ඒකට ඇලෙනවා.
පිළිකුලක් ඇති වෙච්ච දාට තමයි නොයැලෙන සංඥා වෙන්නේ. එතකොට සබ්බ ලෝකේ අනබිරත් සංඥා. අනේ එතන තමයි එන්න ඕනේ අපි. අපේ සිතේ ස්වභාවය තමයි මේ ලෝකේ සෑම තැනකටම ඇලෙනවා. හොඳයි කියලා හිතන යම් දෙයක් ඇද්දී සෑම තැනකම සිත ඇලෙනවා. එහෙනම් කෙස් අපි හොඳයි කියලා ගන්නවද? සුබයි කියලා ගන්නවද? අසුබයි කියලා ගන්නවද? නිවැරදිව දකින කෙනෙකුට දකින්න වෙන්නේ සුබ වශයෙන් නෙමෙයි අසුබ වශයෙන්. ඇයි එහෙම කියන්නේ? හිසේ තියෙනකොට ලස්සන වුණාට වෑංජනයක තියනවා දැක්කොත් පිළිකුල. කෙස් ගස් කීපයක් අපි කියමු මැල්ලුම් එක පැටලිලා තියෙනවා කියලා මැල්ලුමක් එක්ක. එතකොට මොකක්ද ඇති වෙන්නේ? සතුටක් සම්නසක් ඇති වෙනවද පිළිකුලක් ඇති වෙනවද? නැහැ පිළිකුලක් ඇති වෙන්නේ. දර පිළිකුලක් ඇති වෙන්නේ ඇයි? පිළිකුල් දෙයක් දැක්ක නිසානේ. දැන් පිළිකුල් දෙයක් දැක්ක නිසා පිළිකුලක් ඇති වෙනවා. ඉතින් හිසේ තියෙනකොට එහෙම දෙයක් දකින්නේ නැහැ. ඉතින් හිසේ තියෙනකොට ලස්සනට දකින්නවනේ. ලස්සන බලන්නනේ හදන්නේ. ඒතර වැරදීනේ සිතුවින්න. යම් දෙයක් පිළිකුල් නම් ඒ පිළිකුල් දෙය කොතන තිබ්බත් පිළිකුල්. ඒතර හිසේ තියෙනකොට සුබ වෙන්නත් වැංජනේ තියෙනකොට අසුබ වෙන්නත් බෑනේ. වැරදි එතකොට සිතුවිල්ල. ඒ සිතුවිල්ල වැරදි. එහෙනම් හරි සිතුවිල්ල මොකක්ද? හරි සිතුවිල්ල තමයි හිසේ තියෙනකොටත් අසුබ වශයෙන් දකින එක. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක සුබ වශයෙන් දකින තාක්කල් කෙලෙස් නම් පිරිනිවෙන්නේ. කෙලෙස් පිරිනිවෙන්නේ සුබ වශයෙන් දකින තාක්කල්. අසුබ වශයෙන් දකින්න. එහෙනම් දකින්න ඕනේ අසුබය. ඇත්ත ඒක. සුබ දෙයක් නෙමෙයි අසුබ දෙයක්. ලොම් නිය. දැන් අපි නිය පොත හරි ලස්සනට විශේෂයෙන් කාන්තා පක්ෂේ. ඒක පාට කරලා හැඩ කරලා ඒවත් අඳින ඇඳුමේ පාටටම ඒකත් වර්ණ ගන්නලා ඒවා ඒ ආකාරයෙන් ආස්වාදයක් විඳිනවා. එතකොට මේ නිය පොත් සුබ වශයෙන් ආරම් තියෙන්නේ. රැංගිලියක් දිසේ තියෙන්නේ මේක මාළු කොරපොතු වගේ එකක් මාළුන්ගේ කොරපොතු තියෙන ඒ වගේ එකක්. ඒතර මේක සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියලා දකින්නේ මේක ලස්සනයි ආ හැඩ කරලා පාට කරලා එතින්ත වර්ග ගාගෙන දැන් සුභ වශයෙන් දකිනවා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසුභ වශයෙන් දකින්න. ඇයි අසුභ වශයෙන් දකින්න කියන්නේ? මෙන්න බලන්න. දැන් අපි කියමු යම්කිසි කෙනෙක්ගේ අතේ ඇඟිල්ලේ යම් තැල්මක් හරි මොකක් හරි ඇඟිල්ලේ කෙළවරි තැවිලා එකට බෙහෙත් ටිකක් බැඳලා තියෙනවා. ඒ බෙහෙත් ටික දැන් උයන්න පිහන්න ඕනේ. උයන්න පිහින වෙලාවෙ ඔක ගැලවුණා. ඉතින් එහෙම උයන පිහිනා නියපොත්ත ගැලවිලා වැටෙන වෑංජනිකට. අපි කියමු අලහොද්දකට කියලා. දැන් ඕක මේසෙට යනවා දන්නේ නැහැ මට තේරුණෙත් නැහැ. දැන් ඕක මේසෙ කෑම මේසෙට ගිහිල්ලා ඕක හැන්දෙන් ගන්නකොට එන්නේ නියපොත්ත. දැන් මොකද්ද වෙන්නේ? ඔය අල වෑංජනේම කනුවට හලනවා. අනිවාර්යෙන් කනුවට හලනවා. ඒයි. පිළිකුල් දෙයක් දැක්කා. හැබැයි පිළිකුල් දෙය දැක්කේ ඉස්සෙල්ලා සුබ වශයෙන් බෙදුවේ. දැන් අසුබයි. දැන් ඇඟිල්ලේ කෙළවර තියෙන තාක් කල් ඒකේ පාට ගාලා වර්ණ ගාලා හැඩට කපල ඉතින් ලස්සන තියාගෙන ඒකේ ආස්වාදය විඳා. ඒ සතුටක් විඳා. අර පිඟානේ එහෙම නැත්නම් අර වෑංජනේ තියෙනකොට මොකක්ද උනේ? නැහැ. යම් දෙයක් පිළිකුල් නම් ඒක තමන්ගේ ශරීරයේ යම් තැනක තිබ්බත් පිළිකුල්. ඒක බාහිරෙන් එළියෙන් තිබ්බත් පිළිකුල්. ඉතින් අපි දකින ක්‍රමේ වැරදිනේ. ඇයි වැරදි? අර වෑංජනේ තියෙනකොට පිළිකුල් වෙනවා, ඇඟිල්ලේ තියෙනකොට පිළිකුලක් නැහැ. එතකොට ලස්සනයි. නැහැ එහෙනම් ඉතින් වෑංජනේ තියෙනකොට ලස්සන වෙන්න ඕනේ. වෑංජනේ තියෙනකොට ලස්සනද? එතකොට සිතුවිල්ල වැරද්දක් නේද තියෙන්නේ? එතකොට මොකක්ද ඒ වැරදි සිතුවිල්ල? අසුබදේ සුබ වශයෙන් ගන්නවා. අසුබදේ සුබ වශයෙන් ගන්න තාක්කල් ක්ලේශ පරිනිර්වාණයක් නම් වෙන්නේ. පිරිනිවෙන්න නම් බැ. එතකොට වර්තමාන භවයේම සසංකාර පරිනිබ්බාන. සසංකාර. වර්තමාන භවයේම පිරිනිවෙන ආකාරයයි මේ පළවෙනි පුච්චරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් සුභ වශයෙන් බලනවද අසුභ වශයෙන්?
අසුභාසයෙන් බලන්න. අසුභාසයෙන් බලනකොට එන්නේ පිළිකුලක්. එන ශරීරයේ පිළිබඳ. එතකොට ඇත්තරයි අනබිරත සංඥායෙන්නේ. ඒ නැති තාක්කල් රති. රති කියන්නේ ඇලෙනවා. අනබිරති කියන්නේ නොයැලෙන සංඥාව. නොයැලෙන සංඥාව ගන්න නම් සුභ වශයෙන් නෙමෙයි නියත වශයෙන්ම අසුභ වශයෙන් දකින්න ඕනේ. දත්. දැන් බලන්න අපි මුඛයේ තියෙනකොට කටේ තියෙනකොට ඔක හරි ලස්සනයි. මුතු යට පෙලක් වගේ කියනවා. කතා කරන එහෙම. හරි ලස්සනයි. නැහැ. දැන් ඔක වෑංජනයක හිම මුක් තිබ්බොත් මොකද වෙන්නේ? ඒකත් අර අලහොද්ද වගේ අපි කියමු යම් වෑංජනයක පරිපෝද්ද. දතක් හිම තිබ්බොත් මොකද වෙන්නේ? නෝ. ඒ හොද්දත් අනිවාර්යයෙන්ම කානුවට හලනවා. එයි. පිළිකුල්. එතකොට මුකේ තියෙනකොට සුබයිනේ. එතකොට වෑංජනයේ තියෙනකොට අසුබයි. එතකොට සිතුවිල්ල වැරද්දක් නේද තියෙන්නේ? හිතන විදිහ වැරද්දක් නේද තියෙන්නේ? නැහැ. වෑංජනේ තියෙනකොට පිළිකුල් නම් මුකේ තියෙනකොට පිළිකුල්ම තමයි. පිළිකුල් දෙයක් එක තැනක තියෙනකොට පිළිකුල් වෙන්නත් එක තැනක තියෙනකොට ලස්සන වෙන්නත් බෑ. යම් තැනක තියෙනකොට ලස්සනට පේනවා නම් යම් තැනක තියෙනකොට පිළිකුල් වශයෙන් පේනවා නම් එකම දේ එතන තියෙන සිතේ වැරද්දක්. ඒ ද්‍රව්‍ය වැරද්දක් නෙමෙයි. සිතේ වැරද්දක් තියෙනවා. සිතුවිල්ල වැරද්දක් තියෙනවා. බලන්න හොදට. එහෙනම් සිතුවිල්ල නිවැරදි කරගන්න ඕනේ. කොහොමද නිවැරදි කරගන්නේ? අසුබදේ අසුබ විදිහට ගන්න. පිළිකුල්දේ පිළිකුල් විදිහට ගන්න. තත පිළිකුල් එකක්. සම හිතනවද ලස්සනයි කියලා. ක්‍රීම් වර්ග ගාලා පාට වර්ග ගාලා විවිධ ආකාරයෙන් ලස්සන කරගන්න, අලංකාර කරගන්න. ඔයින් හම් කෑල්ලක් යම් තැනක කොයි හරි තිබිලා දැක්කොත් අතින්වත් අල්ලනවද? අතින්වත් අල්ලනවද? නැහැ. වෛද්‍යවරුත් ග්ලව්ස් එකක් දාගෙන තමයි තවත් කෙනෙක්ගේ ශරීරයට අත තියන්නේ. යම් තැනක් ස්පර්ශ කරන්නේ ග්ලව්ස් දෙයක් දාගෙන. ඇයි? ඒක පිළිකුල් හින්දා. එහෙනම් අනබිරත සංඥා, නොයැලෙන සංඥාවක් ඇති කරගන්න නම් මොකද්ද කරන්න? අසුබදේ අසුබ විදිහට දකින්න. මස්. දැන් මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන මස් නහර ඇට කැබැල්ල. දැන් කෑම මේසෙකින් එහෙම තියන්න පුළුවන්. තමන්ගේ නිවසේ යම් තැනක තියාගන්න පුළුවන්. බෑ. ඇයි? පිළිකුල්. දුගඳයි. අසුබයි. හැබැයි ශරීරයේ තියෙනකොට සුබයි. නෑ අසුබදේ අසුබ විදිහට දකින්න. ඇට. වකුගඩු. දැන් වකුගඩුව ශරීරයේ තියෙන කර්ම නම් සුබයි. ඔයකෙන් වැඩ ගන්න පුළුවන්. දැන් ඔයකක් අරන් එළියෙන් තිබ්බොත් එහෙම පිගානක එහෙම තියලා තිබ්බොත් එහෙම අතින්වත් අල්ලනවද? නෑ. එතකොට දැකීමේ වෙනසක්, සිතේ වෙනසක් නේද තියෙන්නේ? ශරීරය ඇතුලේ තියෙනකොට සුබයි. ශරීරය අභ්‍යන්තරයේ තියෙනකොට සුබයි. එළියට ගත්තාම අසුබයි. දැන් සිතුවිල්ල වැරද්දක් නේ තියෙන්නේ. ඒ ද්‍රව්‍ය වැරද්දක් නෙමෙයි. ඒක ද්‍රව්‍ය වැරද්දක් නෙමෙයි. ඒක පිළිකුල්. ඒක අසුබයි. ඒ ද්‍රව්‍ය ස්වභාවය. හැබැයි සිත වෙනස්. ඒ වෙනස් වෙන්නේ අභ්‍යන්තරයේ තියෙනකොට හොඳයි නෝ. බාහිරින් එළියට අරන් එළියෙන් පිඟානක තියලා මේසෙ උඩින් තිබ්බොත් නහය වහගෙන යනවා පැත්තකට. නැද්ද? ඒකට සිතුවිල්ල වැරද්දක් නේද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ මේ සිතුවිල්ල හදන්න. ඒ ද්‍රව්‍යයන් අපිට හදන්න බෑ. ඒවා කවදාවත් සුබ කරන්න බෑ අපිට. ඒක අසුබම තමයි. එහෙනම් සිතුවිල්ල වැරද්ද හදන්න. ඒතකොට සිතුවිල්ල වැරද්ද හදාගත්තාම අර නොයැලෙන ඇලෙන සංඥාව වෙනුවට එන්නේ නොයැලෙන සංඥාවක්. දැන් මෙච්චර කාලයක් ඇලිලානේ ඉන්නේ එකට. සිතෙන් ඇලිලානේ. මගේ කියලා, මට අයිති කියලා, ලස්සනයි කියලා, හොඳයි කියලා. ඒත් ඒ ආකාරයෙන් සිතෙන් ඇලිලා ඉන්නේ. ඒ තාක්කල් කෙලෙස් පිරිනිවෙන්නේ. සබ්බලෝක අනබිරත සංඥා, නොයැලෙන සංඥා. නොයැලෙන සංඥාව ගන්න නම්, සංඥාව කියන්නේ හඳුනා ගන්න. නොයැලෙන ලෙස හඳුනා ගන්න නම් නියත වශයෙන්ම අසුභ වශයෙන්ම දකින්න ඕනේ. අසුභදේ අසුභ වශයෙන් දකින්න. අසුභදේ අසුභ වශයෙන් දකින්න. එහෙනම් අසුභයි. පෙනහල්ලක් හෘදේ වස්තු අරගෙන පිඟානක තියලා තිබ්බොත් එහෙනම් අතින් අල්ලනවද? නැහැ. ලෙයත් එක්ක.
පිඟාන පුරාම ලේ හෘද වස්ති ආයක පිඟානකින් තිබ්බත් අතින් හැබැයි මේක අභ්‍යන්තරයේ තියෙනකන් නම් හරි සුබයි මේකට කිසිම දෙයක් වෙන්න බෑ පොඩ්ඩක් රිදෙන්න ගත්තොත් විජහට දුවන දොස්තර මහත්තයා මගේ හાર્ට් එක පොඩ්ඩක් මගේ හෘද වස්ති පොඩ්ඩක් මගේ පපුව ටිකක් රිදෙනවා ડોક્ટર පොඩ්ඩක් බලන්න ඕනේ දැන් මේ පරිස්සම් කරගන්නම තමයි හදයි ආරක්ෂා කරගන්නම තමයි හදයි දැන් සුබද අසුබද දර පිඟානේ තියෙන කොටත් එහෙනම් ලස්සන වෙන්න පිඟානත් එක්ක ලස්සන වෙන්න ඉපේ මේසයත් එක්ක ලස්සන වෙන්න ඉපේ නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ තාක්කල් අනබිරත සංඥා වෙන්නේ සුබ වශයෙන් බලන තාක්කල් අනබිරත නෙමෙයි රති රති සංඥා වෙන්නේ රති කියන්නේ ඇලෙනවා දැන් ඇලිලා ඉන්නේ ඒක එහෙනම් මස්නහර ඇට ඇටනද වකු ගඩුවක් මව පෙනහල්ල පිත්තාස්ස බොකු බඩවැල් ඒන් ටිකක් දාලා තිබ්බොත් එහෙම පීරිසියක එහෙම කිට්ටුවක් වෙන්නේ. හැබැයි ශරීරයේ අභ්‍යන්තරයේ තියෙනකොට ඒ වයින් කළා ප්ලාස්ටික් බටක් දාගෙන කියනවා. නෑ අසුබද අසුබ හැටියට දකින්න සිතේ වැරද්ද තියෙන්නේ. ඒ ද්‍රව්‍ය වල වරදක් නෑ. ඒ ද්‍රව්‍ය ස්වභාවයෙන්ම අසුබයි. පිළිකුල්. එතකොට අභ්‍යන්තරයේ තියෙනකොට සුබයි එළියට ගත්තාම අසුබයි. සිතුවිල්ලේ වැරද්දක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය සිතුවිල්ල හදන්න. අභ්‍යන්තරයේ තියෙන කොටත් පිළිකුල් වශයෙන් දකින්න. එහෙනම් බාහිර තිබ්බා කියලා ගැටලුවක් නැහැ. ඒක අරන් එළියෙන් තිබ්බා කියලා කිසිම ගැටලුවක් නැහැ. අභ්‍යන්තරයේ තියෙද්දිම පිළිකුල් සංඥාව වැඩුණොත්, අසුබ සංඥාව වැඩුණොත්, ඒ නොවැඩෙන තාක්කල් රති සංඥාව. වැඩුණද අනබිරත සංඥාව, නොයැලෙන සංඥාව. නොයැලෙන සංඥාව තුළ කෙලෙස් පිරිනිවෙයි. ඇලෙන සංඥාව තුළ කෙලෙස් වැඩි. කෙලෙස් වැඩුණොත් ප්‍රතිසන්දියක් තියෙනවා. ඒ තියෙන්නේ දුකක්. එදාට ජාති දුක්ඛයට මුහුණ දෙන්න වෙනවා. ජරා දුක්ඛයට, ව්‍යාධි දුක්ඛයට, මරණ දුක්ඛයට, ශෝක කනගාටු හැඬීම් වැළපීම් මේ සියලු දුක් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ දුක් වලට ප්‍රිය නම් කැමති නම් ඒ දුක් ටිකම නම් ඕනේ. ආ බලන්න. අභ්‍යන්තරයේ තියෙනකොට සුබයි කියලා ගන්න. සුබයි කියලා ගන්න තාක් කල් කෙලස් පිරිනිවෙන්නේ. ඇයි ඇලෙන සිතක් නෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනබිරත සංඥා. ඒතර වර්තමාන භවයේ මේ භවයේ යම් කිසි කෙනෙකුට කෙලස් පිරිනිවල කෙලස් අවසන් කරලා නිවන් දකින්න ඕන නම් එයා නියත වශයෙන්ම සබ්බලෝකේ අනබිරත සංඥාවට එන්න ඕනේ. රති සංඥාව අවසන් කරන්න ඕනේ. ඊට වඩා පිළිකුල් මෙන්න මේ ටික. කෙල, සෙම, සොටු, කඳුළු, දහඩිය, ලේ, සැරව, පිත, මේද තෙල්, උරුණු තෙල්, සඳ මිදුළු, මුත්‍රා. ඔයින් ටික පිඟාන කර දාලා එළියෙන් තියන්න. හැබැයි ශරීරය ඇතුලේ තියෙනකොට මේව ඇතුලේ රඳව ගන්නම තමයි ඕනේ. ඇතුලේ අභ්‍යන්තරේ රඳව ගන්නම තමයි කැමති. ඇයි? එක්මණින් මරණයට පත් වෙන්න කවුද කැමති? ආයි සංස්කාරය අතහැරලා පිරිනිවෙන්න කවුද කැමති? නැත්නම් සතියක් හරි ওই ටිකත් එක්ක ඔක්කොම තව තියාගන්නම තමයි හදන්නේ. ඇයි ඒ? රති සංඥාව තියෙන්නේ. අනබිරත සංඥාව නෙමෙයි. අනබිරත කියන්නේ නොයැලෙන සංඥාව. එහෙනම් නොයැලෙන සංඥාවට එන්න නම් මොකද්ද කරන්න ඕනේ? නොයැලෙන සංඥාවට එන්න නම් අසුබදේ අසුබ හැටියට දකින්න. එළියේ තියෙනකොට නම් අසුබයි. කවුරු හරි කෙල ටිකක් හරි සොටු ටිකක් හරි ගහලා මිදුලේ හැම තිබ්බොත් ඒ පුච්චලයටත් බයිනවා. කවුද මෙතන කෙල ගෙහුවේ? කවුද මෙතන මේ හොටු සූර්ලා දැම්මේ? ආදි වශයෙන් බනින්නේ නැද්ද? එතකොට ඇයි ඒ බනින්නේ? පිළිකුල් දෙයක් දැක්කා. ඒක පිළිකුල් දෙය දකින්න ඕනේ අභ්‍යන්තරයේ තියෙනකොටනේ. එළියට දාපුවාමද පිළිකුල් වෙන්නේ? නෑ, ඒ ද්‍රව්‍ය වෙනසක්ද තියෙන්නේ එතකොට. නෑ, සිතේ වෙනසක්. ඒතර සිතයි වෙනස් වෙලා තියෙන්නේ. අභ්‍යන්තරය ඇතුළත තියෙනකොට සුබයි. එළියට දැම්මම අසුබයි. අපෝ පිළිකුල් ගඳයි දුර්ග නෑ, ඇතුළේ තියෙන වරක් ගඳම තමයි. පිළිකුල්ම තමයි, අසුබම තමයි. අන්න යම් කිසි කෙනෙක් නිවැරදිව වඩනවා අසුබ සංඥාව. ඒතර අසුබ සංඥාව නිවැරදිව වඩනවාද යන්නේ පිළිකුල් සංඥාව. තර පිළිකුල් සංඥාව තුළ එන්නේ අනබිරත සංඥාව. රතිය ඉවරයි. ඇලෙන සංඥාව ඉවරයි. අපෝ මේ මොන කුණු ගොඩක්ද මේක? ගඳ ගහනවා,
ඇවිදින වැසිකිළියක් වගේ මල මුත්‍ර දොරවල් නමයකින් පිට වෙනවා ඇස්වලින් කබ නාසයෙන් සොටු මුඛයෙන් කුණු කෙල කන්වලින් කලාඳුරු ශරීරයේ පුරාම දහඩිය ඇතුළත ලේ සැරව සෙම සොටු තොර මල මුත්‍ර වැගිරෙන්නේ ඇවිදින වැසිකිළියක් නෙමෙයිද මේක ඇවිදින වැසිකිළියක් මේක පොඩ්ඩක් මේක හැම පොඩ්ඩක් පුළුවන් නම් ගලවලා පැත්තකින් තිබ්බ සම්පූර්ණ හැම ගහලා එහෙම නැත්නම් ওই උපකරණ ටික ඔක්කොම අරගෙන තියන්නකෝ එළියේ කෙල සමසොටු කඳුළු දහඩිය ලේ සැරව ඒකම අර කෙස්ලොම්නිය දත් සම්මස්නහරට ටික ඔක්කොම අරගෙන කැඩි කැලි වලට ගලවලා එළියට දාන්න බලන්න මොකද වෙන්නේ කියලා බලන්න මොකද වෙන්නේ පැත්ත පලාතක ඉන්නේ ඒවත් තියෙන පලාතක ඉන්නේ. ඇයිගෙන මේ ඇතුලේ තියෙනකොට ලස්සන වෙන්නේ? ඇතුලේ තියෙනකොට සුබ වෙන්නේ? ඒතර සිතුවිල්ල වැරද්දක් නේද තියෙන්නේ? අසුබ දේ පිළිකුල් දේ ඇතුළත තිබ්බත් පිළිකුල්. අසුබයි. ඒක එළියට ගත්තාම දකින්න පුළුවන් නම් අසුබ වශයෙන් පිළිකුල් වශයෙන්. ඒ අභ්‍යන්තරයේ තුල තියෙනකොට දකින්න බැරි. ඒතර සිතුවිල්ල වැරද්දනේ තියෙන්නේ. ඒතර හදන්න තියෙන්නේ ඒව හදන්න බෑ. පිළිකුල් දේ පිළිකුල්ම තමයි. අසුබදේ අසුබම තමයි හදන්න පුළුවන් සිතේ වෙනස් වීම. මේ සිතේ වෙනස් වීම හදන්න පුළුවන්. ඒ කොහොමද? ඇතුළත තියෙද්දි අසුබදේ අසුබ වශයෙන් දකින්න ඕනේ. පිළිකුල්දේ පිළිකුල් වශයෙන් දකින්න ඕනේ. අන්න එදාට එන්නේ අනබිරත සංඥා. ඒ තාකල් රති සංඥාව. න බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් නිවැරදිව වඩනවා. එතකොට ඒක මෙයා වඩනවා. මරණ සංඥාව මරණ. දැන් මේ මරණය කොහොමද සිද්ධ වෙන්නේ? ජීවිතය නියතයි. මරණයම නියතයි. මේ ලෝකේ කාටද කලින් තීරණයක් ගන්න පුළුවන්? මැරෙන දවස, මැරෙන වෙලාව, මැරෙන ස්ථානය හා මැරෙන ආකාරය. මැරෙන දවස. දවස් හතෙන් මොන දවසේද? ඒ දවසේ මොන වෙලාවේද? මොන ආකාරයටද? කොතනදීද? කාටද කලින් තීරණයක් ගන්න පුළුවන්? මේ ලෝකෙ කිසි කෙනෙකුට කලින් තීරණයක් ගන්න බෑ. හැබැයි එක දෙයක් විතරක් තමන්ම තීරණය කරගෙන තියෙනවා. ඒ මොකක්ද? මැරෙනවා කියලා. එහෙනම් අපි නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අඩුම වශයෙන් දවසකට යම් සුළු වෙලාවක් හෝ මේ මරණ සතිය වැඩි යුතුයි. ඒ මරණ සතිය වැඩිම තුළ අපිට යම් අපි සිතට එන යම් බලයක් යම් ශක්තියක් ඒ තමයි මැරෙන අවස්ථාවේදී නොබියව මූණ දෙන්න පුළුවන්. ඇයි? යා මරණය හොඳට මෙනෙහි කරලා තියෙනවා. මරණය හොඳට සිහි කරලා තියෙනවා. මරණ සත්‍ය හොඳට වඩලා තියෙනවා. එයා දන්නවා මැරෙනවා කියලා. ඒතර එයාට අවස්ථාව ලං වෙනකොට එයා සතුටෙන් මූණ දෙන්නේ. එයා අඬන්නේ. එයා දුක් වෙන්නේ නැහැ. දරුවන්ට කියනවා ඔයාලා අඬන්න එපා. ඔයාලා දුක් වෙන්න එපා. මේක ස්වභාවයක්. මේක මං උරුම කරන් ඇවිත් තියෙන ස්වභාවයක්. මං මේ ලෝකෙට ආවා. යාවේ මරණයත් එක්ක ඒ නිසා ඔයාලා අඬන්න එපා. ඔයාලා මේ දේ තේරුම් ගන්න. මේක තමයි ජීවිතය. අන්න අහලා පහල ඉන්න එකට කියලා දෙන්න පුළුවන්. තේරුම් කරලා දෙන්න. එහෙම නැත්නම් ඒක එයාලත් අඬනවා. තමුණුත් අඬනවා. තමුණුත් වැළපෙනවා. එයි මරණ සතිය වඩලා නැහැ. මරණ සතිය වඩලා නැත්නම් එයා අනිවාර්යෙන් එයාට ජීවිත අපේක්ෂාවක් තියෙනවා. මරණ සතිය මැරෙන බව හොඳට ඒ කවඩලා තියෙනවා නම් ඒ කමටහන එයා බය නැතුව මුහුණ දෙන මරණයට අපි බය නැතුව මුහුණ දෙන්න ඕනි. එයි කැමැති වුණත් මේ ධර්මතාවය ලැබෙනවා අකමැති වුණත් මේ ධර්මතාවය ලැබෙනවා. ආ එහෙනම් මෙන්න මේ ආකාරයට. ඒතකොට අසුභ වශයෙන් පිළිකුල් වශයෙන් දකිනකොට සබ්බලෝක අනබිරත සංඥා නොයැලෙන සංඥාවක් එන්නේ. දැන් නොයැලෙන සංඥාව කියන්නේ සිතයි නිදහස්නේ. ඇලෙනවා කියන්නේ තණ්හාවනේ. නොයැලෙනවා කියන්නේ තෘෂ්ණාව අයින් කළා කියන එකනේ. මේ අධ්‍යාත්මය පිළිබඳව තියෙන තෘෂ්ණාව අයින් කරගන්න ඕනේ. බාහිර දේවල් පිළිබඳව නෙමෙයි. අභ්‍යන්තරයේ තියෙන ඒ කොටස් පිළිබඳව තෘෂ්ණාව නොයැලෙන සංඥාව ඇති වුණාම ආයි බාහිර දේවල් පිළිබඳව ඇලීමක් එන්නේ කවදාවත්. අභ්‍යන්තරේව පරිස්සම් කරන්න හදන්නේ බාහිර දේවල් වොමනා නිසා. ඒතර බාහිර දේවල් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නිසා අභ්‍යන්තර මේ කොටස් ටික පරිසංකර ගන්න හදනවා.
ඒකයි ඒ තුල ඇලෙන්නේ. අන්න රති සංඥා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනබිරත සංඥා. නොඇලෙන සංඥා වෙති කරගන්න. එහෙනම් ඊට පස්සේ වැඩෙන ධර්මතාවයන් තියෙනවා. මොකක්ද? දැන් මේ විදිහට වඩනකොට මේ අසුභ වශයෙන් පිළිකුල් වශයෙන් වඩනකොට නොඇලෙන සංඥා වෙන්නේ එකම මරණ සතිය වඩනකොට ජීවිත අපේක්ෂාව චිත්ත පිළිබඳව බලාපොරොත්තු අතහරිනම් ඒකම ඇති වෙන සද්ධාව. සද්ධාව කියන්නේ තුනරුවන් කෙරෙහි ප්‍රසාදය. මේ ආකාරය කවුද දේශනා කළේ? මේ නිවැරදි ස්වභාවය කවුද පෙන්වලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. අන තථාගතයන් වහන්සේ කෙරෙහි පහදිනවා. ඒතර ධර්මයට කෙරෙහි පහදිනවා. ඒකේ ස්වභාවයන් දකින ඒ සෑම කොටසක්ම හේතුන්ගෙන් හටගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෑම කොටසක්ම හටගත් හේතුන්ගෙන්. ඒතර හේතුඵල දර්ශනය තුළ ධර්මය කෙරෙහි පහදිනවා. ඒ හේතුඵල ධර්මයන් දේශනා කරන ස්වාමින් වහන්සේලා කෙරෙහි මහ සංඝරත්නය කෙරෙහි අවුරුදු 2600 ගන්න මේ ධර්මයේ අරගෙන ආවේ මහ සංඝරත්නය. ඒතර මහ සංඝරත්නය කෙරෙහි පහදිනවා. ඒතර තුනුරුවන් කෙරෙහි පහදිනවා කියන්නේ මොකක්ද? තුනුරුවන් කෙරෙහි පහදිනවා කියන්නේ ශ්‍රද්ධාව. ඒතර හිරියොත්තප්ප ලැච්ඡ බය ඇති වෙනවා. දැන් ලැච්ඡ බය ඇති වෙන්නේ මොනවද? දැන් අපි කියනනේ පාපයට තියෙන ලැජ්ජ. දැන් පව් කියන්නේ මොනවද? පව් කියන්නේ නීවරණ. ඇයි? නීවරණ නිවන වහනවනේ. එයා නීවරණ වලට සිත තුළ ඉඩ දෙන්නේ. ලැජ්ජයි. කාම ඡන්දයට සිත යනවට එයා ලැජ්ජයි. කාම ඡන්දයට සිත යනවට එයා බයයි. ඇයි? කාම ඡන්දයට සිත ගියොත් එතන ඇති වෙන්නේ කාමසිතුවිල්ල. කාමසිතුවිල්ල තුළ සිත ඇලෙනවා. එතකොට අනබිරත් සංඥාවක් එන්නේ රති සංඥාවක්. ගෙවල් දොරවල් වලට ඇලෙන සිත රති සංඥාවයි. අනබිරත් සංඥාව නෙමෙයි. එතකොට ගෙවල් දොරවල් කියන්නේ නිවන වහන ධර්මතාවය. වස්තුකාම කියලා කියන්නේ. කාම කියන්නේ කැමති වස්තු. එතකොට ගෙවල් දොරවල් කියන්නේ ඒ පිළිබඳව සිතුවිලි කාමසිතුවිලි. එයා කාමසිතුවිල්ලක් ඇති වෙනවට ලැජ්ජයි. මොකද එයා දන්නවා එයාට නැවත ප්‍රතිසන්දියක් තියෙනවා කියලා. එයාගේ කෙලෙස් පිරිනිවිල නැහැ කියලා. එයා ඒ සිතුවිල්ල පවත්වන්න ලැජ්ජයි. ඒ සිතුවිල්ලට බයයි. ගෙවල් දොරවල් පිළිබඳව මතක් වෙනකොට ඒ සිතුවිල්ල අයින් කරගන්න. එයා නෙක්කම විතර්කයට යනවා. කාම විතර්කය වෙනුවට. ඉඩකඩම් පිළිබඳව මතක් වෙනකොට මේ සිතුවිල්ල අයින් කරගන්නවා. එයන අනෙක්කම විතර්කයට. මිල මුදල් පිළිබඳව මතක් වෙනකොට මේ සිතුවිලි අයින් කරගන්නවා. එයන අනෙක්කම විතර්කයට. මිල මුදල් කියන්නේ කාම විතර්කය. කාම කියන්නේ කැමති. කැමති. විතර්ක කියන්නේ කල්පනා කරන. ඒවා පිළිබඳව කල්පනා කරන්න කැමති. ඒකයි කාම විතර්ක කියන්නේ. තර සංරිදි මුතු මැණික් පිළිබඳව කාම විතර්ක. කාම කියන්නේ කැමති. විතර්ක කියන්නේ කල්පනා කරන. දේව තියෙනවා නම් නැවත නැවත ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒ පිළිබඳව විතර්ක හදනවා. ඒ පිළිබඳව ਵਿਚාර සොයනවා ඊට පස්සේ ආ බලනවා. එයා ඒකට ලැජ්ජයි. එයි. එයා දන්නවා නිවන වහනවා කියලා. ඒක ක්ලේශයක් කියලා දන්නවා. ඒක රති සංඥාව කියලා දන්නවා. ඒක අනබිරත සංඥාව නෙමෙයි. අනබිරත කියන්නේ නොයැලෙන සංඥාව. එයා සිත වහන් අයින් කරගන්නවා. සිත ඉවත් කරගන්නවා. සිත බැහැරට ගන්නවා. එන එකම විතර්කයට. කාම විතර්කේනකොටම නෙක්කම විතර්කයට හරවන. දැන් අපි එහෙම ප්‍රායෝගික ජීවිතේදී එහෙම කරනවද? මේ කියන්නේ මේ වර්තමාන භවයේ නිවන් දකින පුච්චරය ගැන කියන්නේ. සසංකාර පරිනිබ්බාන. වර්තමාන භවයේ කෙලෙස් වල පිරිනිවන. ඒතර යාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. ඒතර හිරි ඔත්තප්ප බලවත් වෙනවා. එයි. අර කෙලෙස් වලට සිත යන්න දෙන්නේ නැහැ. නීවරණ වලට සිත යන්න දෙන්නේ. නීවරණත් එක්ක පැටලෙන්න දෙන්නේ. සෙනෙහෙන් අයින් කරනවා. ඒ සෙනෙහෙන් අයින් කරන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරය ආධාරයෙන්. සතිය කියන්නේ සිහිය. යෝනිසෝ මනසිකාරය කියන්නේ මනා නුවණ. ඒතර සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතා දෙක උපකාර කරගෙන නිරන්තරයෙන් යා ඉන්නේ. ඒ අනුව යා වහාම අයින් කරගන්නවා සිත. කාමච්ඡන්දයට යන්න දෙන්නේ. ව්‍යාපාද සිතවිල්ලක් ආවත් එයාට ක්ෂණයෙන් ලැජ්ජ වෙනවා. අයියෝ මේ තරහ සිතවිල්ලක් ආවේ.
මේ සිත මාගේ සිත විනාශ කරනවා මේ සිතුවිල්ල. මට මේක අනර්ථයක්. මට මේක යහපතක් වෙන්නේ. එයා සනේන් සිත ඉවත් කරගන්නවා සනේන් සිත අයින් කරගන්නවා. ඒ වෙනකොට අව්‍යාපාද විතර්කයට යනවා. මෛත්‍රිය ගන්න යසනේ. සනේන් මෛත්‍රියට හරවනවා සිත. එයා සනේන් මෛත්‍රියට සිත හරවනවා. එතකොට ව්‍යාපාද විතර්කය සිතෙන් බැහැර වෙනවා ඒ වෙනුවට එන්නේ අව්‍යාපාද විතර්කය. එයා එකට ලැච්චයි. එකට බයයි. ව්‍යාපාද විතර්කය එනවට එයා ලැච්චයි. ව්‍යාපාද විතර්කය එනවට එයා බයයි. එයානු එයා ශනේන් සිත අයින් කරගන්න. අව්‍යාපාද විතර්කයට යනවා. හිංසා විතර්කයක් ආව ශනේන් සිත අයින් කරගන්න. අනුන් නැසේවා වෙනසේවා කියන සිතවිල්ලක් එනකොට මෙයා ඒ සිත අයින් කරගන්න. එයා ඒ සිතට ලැජ්ජයි. ඒ සිතට බයයි. ඒ ලැජ්ජ බය නිසා ඒ සිත වහා අයින් කරගන්න. අවිහිංසා විතර්කය. සියලු සත්‍යෝ නිදුක්කෙත්වා. සියලු සත්‍යා කෙරේ මහත් වූ කරුණා, මහත් වූ අනුකම්පා. ඒ සිතුවිලි ඇති කරගන්න යා. ක්ෂණයක් 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 පාසා. එන කාමච්ඡන්ද ව්‍යාපාද. එයා දන්නා මේවා නරක සිතුවිලි, අකුසල් සිතුවිලි, මේවා කෙලෙස්වල, කෙලෙස් නිවාගන්න අවහිර කරනවා, කෙලෙස්වලට පවතිනව, කෙලෙස්වලට ක්‍රියාත්මක වෙන්නමයි මේවා උපකාර වෙන්නේ කියන එයා දකිනවා. ඒ අනුව ඒ සිතුවිලි වලට එයා ලැච්චයි, ඒ සිතුවිලි වලට බයයි. තීන මිද්දේ නැමති සිතුවිල්ල ඇති වෙනවට එයා බයයි, එයා ලැච්චයි. ඒ තමයි විදර්ශනා වඩනවා කියන්නේ. එතකොට උද්දච්චයට යන්න, සිත උද්දච්චයට යන්න දෙන්නේ. වික්ෂිප්ත වෙන්න, විවිධ අරමුණු ඔස්සේ නැවත නැවත ක්ෂණයක් ක්ෂණයක් පාසා විසිරෙන්න එයා ඉඩ දෙන්නේ. එයා ක්ෂණයෙන් සිත සමාහිත කරගන්නවා. අදන්න උද්දච්චයට ගියොත් ඒක නීවරණයක් කියලා, නිවන වහන ධර්මතාවයක්, මගේ කෙලෙස් ටික නිවා ගන්න වෙන්නේ කියලා දන්නවා. එයා දකිනවා. එයා සිත වහයින් කරගන්නවා. ඒ සිතට ලැච්චයි. ඒ සිතට බයයි. තමයි හිරියොත්තප්ප කියන්නේ. සද්දා හිරියොත්තප්ප. අනිත් එක වීරිය. තර විචිකිච්ඡාවට. විචිකිච්ඡාවට යන්න දෙන්නේ සිත. විචිකිච්ඡාවෙන් ශනේන් අයින් කරගන්න, ඈත් කරගන්න. සැකයක් විමතියක් ආවොත් නෑ. මං තුනුරුවන් කෙරේ මගේ සිත, මගේ ප්‍රසාදය තුනුරුවන් කෙරේ. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න මං මහන්සි ගන්නවා, වෙර වඩනවා කියලා යා නිරන්තරයෙන් උත්සාහවන්ත වෙනවා. තර නීවරණ වලට යාගේ සිත තුළ පවතින ඉඩ දෙන්නේ. ඒ වගේම කෙලස් වලට සිත තුළ පවතින ඉඩ දෙන්නේ. ඒ කොහොමද? ලෝභයක් ආවොත් යස්සණයෙන් ලෝභය අයින් කරගන්න. ලෝභය ක්ලේශයක් කියන එක දන්නවා. සිත කෙලසන, සිත අපිරිසිදු කරන දෙයක් කියන එක යා හොඳට දන්නවා, හොඳට දකිනවා. එයා එකට ඉඩ දෙන්නේ ක්ෂණයෙන් සිත අයින් කරගන්න. මෝහයට සිත තුළ ඉඩ දෙන්නේ. එයා නිවැරදිව සෑම දෙයක්ම නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න උත්සාහවන්ත වෙනවා. එයානු එයා නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැකගන්න. ඒතර මෝහයෙන් මිදෙන්න. එයා වීරිය වඩනවා. එයානු එයාට එන්නේ ප්‍රඥාව. එන්නේ විදර්ශනා ප්‍රඥාව. මෙන්න මේ ආකාරයෙන් එයා විදර්ශනා වඩනවා. ඒතර සද්ධා වීරි, සද්ධා හිරියොත්තප්ප, වීරිය හා ප්‍රඥා. ප්‍රඥාව කියන්නේ නුවණ. එයාට නිවැරදි නුවණක් එනවා. ඒ නිවැරදි නුවණ තුළ එයා රති වෙනුවට එයාගේ සිත තුළ තියෙන්නේ අනබිරති. අනබිරති කියන්නේ නොඇලෙන සංඥාව. එයා දැනගන්නවා මෙච්චර කාලයක් මගේ සිත තුළ තිබ්බේ ඇලෙන සංඥාව, රති සංඥාව. දැන් මගේ සිත තුළ තියෙන්නේ නොඇලෙන සංඥාව. සබ්බ ලෝකේ. ලෝකේ කිසිම තැනක මගේ සිත ඇලෙන්නේ නැහැ. ඒතර ලෝභය නැහැ, දේශය නැහැ, මෝහය නැහැ, මාන්නය. මාන්නය කියන ධර්මතාවය සිතට එනකොට මෙයා ලැජ්ජයි, බයයි. එයා දන්න එක ක්ලේශයක් කියලා. දික්තියක් වෙන රුතයක් වෙන පිළිගැනීමක් වෙන ඇදහිීමකට යන්න සිතක් පහළ වුණොත් යසණයෙන් අයින් කරගන්න. එයා දැනගන්න එක දික්තියක් කියලා. එක වැරදි දැකීමක් කියලා දකින්න. එයා එකපා ඒ තුලට යන්න එයා ලැජ්ජයි. ඒකට බයයි. වෙන දෙයක් පිළිගන්න, වෙන දෙයක් අදහන්න. එයා ලැජ්ජයි, එයා බයයි. තොරේ ධර්මතා වැඩෙනවා. ලැජ්ජ බය. හිරියොත්තප්ප. තොරේ යනුව වීරිය කරනවා. යනුව නිවැරදිව ධර්මය අවබෝධ කරනවා.
උද්දච්ච කුච්ච විචිකිච්ඡ මේ ආදි වශයෙන් මේ සියලු ධර්මයන් ගෙහෙරෙන් සිත අයින් කරගන්න මෑත් කරගන්න මෑත් කරගෙන දැන් බලන්න එතකොට මොකද වෙන්නේ කියලා අනේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන එතකොට එයාගේ සිත අකුසල් වලින් මිදිරා එයාගේ සිත නීවරණ වලින් මිදිරා එයාගේ සිත කෙලෙස් වලින් මිදිරා එයා වර්තමාන භවයේ මේ වර්තමාන භවයේ එයා සසංකාර පරිනිබ්බාන එයා මේ භවයේ කෙලෙස් අවසන් කරනවා තව පුච්චලෙක් ඉන්නවා ඒ පුච්චලයා මේ විදිහට මේ ධර්මතාවයන් වඩනවා කොහොමද එයා අසුබ වශයෙන් වඩනවා එයා පිළිකුල් වශයෙන්ුත් වඩනවා අසුබදී අසුබ වශයෙන් වඩනවා එයා දකින්නවා පිළිකුල් දේ පිළිකුල් වශයෙන් එයා දකින්නවා එතකොට එයාගේ සිත පිහිටලා තියෙන පිළිකුලේ එයාගේ සිත පිහිටලා තියෙන අසුබේ ඒ වගේම එයා මරණ සංඥාවත් වඩනවා හැබැයි එයාට මේ සද්ධා හිරි ඔත්තප්ප වීරිය ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් මුර්ධුයි ඒ ඉන්ද්‍රිය ධර්මයන් හරියාකාරව වැඩිලා නැහැ ඒ ඉන්ද්‍රිය ධර්මයන් හරියාකාරව වැඩිලා නැහැ නමුත් ඒ අසුබේ වඩලා තියෙනවා එයා පිළිකුල් වශයෙන් වඩලා තියෙනවා එයා මරණ සතිය වඩලා තියෙනවා ඒතර සබ්බ ලෝකේ අනබිරත කියන සංඥාව මුර්ධු ඒක හරියටම වැඩිලා නැහැ සියලු ලෝකේ නොයැලෙන සංඥාව නැහැ එයාට තව ඉතිරිව තියෙනවා ඒ ත්‍රිව තියෙන නිසා එයා ඊගාව භවයේ කෙලස් පිරිනිවෙනවා. එයා ඊළඟ භවයේ කෙලස් පිරිනිවෙනවා. එයා වර්තමාන භවයේ කෙලස් පිරිනිවෙන්නේ. එහෙනම් වර්තමාන භවයේ කෙලස් පිරිනිවෙන්න නම් සද්ධා හිරි ඔත්තප්ප විරිය ප්‍රඥා කියන මෙන්න මේ ධර්මතා ටික අදිම අධිකව නැත්නම් විදර්ශනාව. ඒ විදර්ශනා අධිකව පහළ වෙනවද? එයා වර්තමාන භවයේ සසංකාර පරිනිබ්බාන දෙවෙනි පුච්චලය අසුභේ වඩනවා සුභ වශයෙන් ගන්නෑ ඒ අසුභේ වඩනවා එයා පිළිකුල් වශයෙන් වඩනවා පිළිකුල් සංඥාව වැඩෙනවා එයා මරණ සංඥාවත් වඩනවා එයාට සබ්බ ලෝකේ අනබිරත කියන එක අඩුයි ඉන්ද්‍රිය ධර්මයන් බලවත් නැහැ ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රබල නැහැ සද්ධාව ප්‍රබල නැහැ බලවත් නැහැ. වීරිය බලවත් නැහැ. ප්‍රඥාව බලවත් නැහැ. හිරියොත්ත ලැච්ච බය ඒව බලවත් වෙලා නැහැ. ඒ අනුව යා මතු භවයේ පිරිනිවන් පානවා. ක්ලේශ පරිනිර්වාණයට පත් වෙන්නේ යා මතු භවයේ. මේ දෙවෙනි පුච්චලය. තුන්වෙනි පුච්චලය. යා සමතේ වඩනවා. දැන් ඉස්සෙල්ලා කිව්වේ විදර්ශනා වඩන පුච්චලය ගැන. දැන් මේ තුන්වෙනි පුච්චලය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන එය සමතේ වඩන. එය සමතේ වඩලා ඒ නීවරණ විස්කම්බන වශයෙන් යටපත් කරලා විස්කම්බන වශයෙන් යටපත් කරනවා කියන්නේ ධ්‍යාන මට්ටම. තදාංග වශයෙන් යටපත් කරනවා කියන්නේ මොහතකට. ඒ කියන්නේ ධ්‍යානත් නැහැ. විස්කම්බන වශයෙන් කියන්නේ ධ්‍යාන. අය සමතේ වඩලා එයා ප්‍රථම ධ්‍යානෙ, ဒုတိය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ. එයා ආදි වශයෙන් මේ ධ්‍යාන පාදක කරගන්නවා. ඒ ධ්‍යාන පාදක කරගෙන එයා විදර්ශනාවට එනවා. ධ්‍යාන උපකාර කරගෙන. ධ්‍යාන ආධාරයෙන් එයා විදර්ශනා වඩනවා. එයා විපස්සනා සම්මාදිට්ඨි, චතුසත්‍ය සම්මාදිට්ඨි. ତොර එයා ආදි වශයෙන් එයා ඒ ධ්‍යාන පාදක කරගෙන හේතුඵල වශයෙන් මේ හේතුයෙන් මේ ඵලෙ මේ හේතුව නැති වුණොත් මේ ඵලය හටගන්නේ. එයා දි වශයෙන් එයා හොඳට නිවැරදිව මෙනෙහි කරනවා. එයා ධ්‍යාන පාදක කරගෙන. ඒ අනුව එයා වර්තමාන භවේ එයා කෙලස් පිරිනිවෙනවා. හැබැයි එයා වෙතකොට සමතය ආධාරයෙන් සමතය දිනු කරලා නීවරණ විස්කම්බන වශයෙන් යටපත් කරලා ඒ යටපත් කරපු නීවරණ විස්කම්බන වශයෙන් ඒ ධ්‍යාන එතකොට ධ්‍යාන තුළ ධ්‍යාන පාදක කරගෙන ප්‍රථම ධ්‍යානය දෙවෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යාන චතුර්ථ ධ්‍යාන ඒ ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන උපකාර කරගෙන එයා එයා ඒන් විදර්ශනා වඩනවා ඒන් විදර්ශනා වඩලා එයා වර්තමාන භවයේ කෙලස් පිරිනිවෙනවා
හතරවෙනි පුච්චලය. එතකොට හතරවෙනි පුච්චලය සමතේ වඩන්නේ. එයා සමතේ වඩලා එයා ධ්‍යාන උපදවා ගන්නවා. ධ්‍යාන උපදවාගෙන එයා ඒ අනුව. හැබැයි යාට අර සද්ධා, ඉරියොත්තප්ප, වීරිය, ප්‍රඥාව කියන එක දුර්වලයි. ප්‍රඥාව කියන එක දුර්වලයි. වීරිය කියන එක දුර්වලයි. සද්ධාව කියන එක දුර්වලයි. හිරියොත්තප්ප කියන ඒවා දුර්වලයි. ඒ ඉන්ද්‍රිය ධර්මයන් මනාව වැඩිලා නැහැ. ඒ ඉන්ද්‍රිය ධර්මයන් මනාව වැඩිලා නැහැ වර්තමානයේ අධිකව බලවත් වෙලා නැහැ. ඒ අනුව එයා හැබැයි චතුර ධ්‍යාන උපදවාගෙන තියෙනවා. සමතේ වැඩලා. ඒ හතරවෙනි ධ්‍යානය දක්වා ගිහිල්ලා තියෙනවා. හැබැයි විදර්ශනාව අධිකව කෙරුවේ නෑ. ඒ අනුව එයාට ශ්‍රද්ධාව අධික වුණේ, ලැච්ඡබය අධික වුණේ නෑ, වීරිය අධික වුණේ නෑ, ප්‍රඥාව අධික වුණේ නෑ. එයා ඊගාව භවේ, මතු භවේ. ඒ මතු භවේ එයා අර ඉන්ද්‍රිය ධර්මයන් බලවත් කරගෙන, ප්‍රබල කරගෙන, ශක්තිමත් කරගෙන, ශ්‍රද්ධා, වීරි, ඒ වගේම හිරියොත්තප්ප, ප්‍රඥා කියන මේ ධර්මතාවයන්, මේ ඉන්ද්‍රිය ධර්මයන් බලවත් කරගෙන එයා ඊගාව භවයේ කෙලස් පිරිනමනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුච්චරය හතර දෙනෙක් හරිද? මේ හරිද පුච්චරය හතර දෙනා? දැන් Tamanට තේරෙනවද? වැටහෙනවද? ඒතර යම්කිසි කෙනෙකුට අවශ්‍ය නම් වර්තමාන භවයේ ක්ලේශ පරිනිබ්බාන. ඒ සසංකාර පරිනිබ්බාන. ඒතර කෙලස් වලින් පිරිනමන වර්තමාන භවයේ, ඒ වර්තමාන භවයේ කෙලස් පිරිනිවන්නේ කොහමද? එයා අර අසුභ වශයෙන් වඩනවා හොද්දට. තටවස් වඩනවා අසුභ වශයෙන්, හොද්දට වඩනවා පිළිකුල් වශයෙන්, හොද්දට වඩනවා මරණ සතිය, ජීවිතය අනියතයි, මරණයම නියතයි, ජීවිතය අනියතයි, මරණයම නියතයි. එයාදි වශයෙන් හොද්දට මරණ සතිය වඩනවා. ඒ අනුව එයා මේ ලෝකේ කිසිම දෙයක සිත ඇලෙන්නේ නැහැ. සිත ඇලෙන්න දෙන්නේ නැහැ. ශණයෙන් අයින් කරනවා. ශණයෙන් බැහැර කරනවා. සබ්බලෝකේ අනබිරත් සංඥා. එයා රති සංඥාව වෙනුවට එයා පුරුදු කළේ, පුහුණු කළේ, එයා අර්පණාවට ගත්තේ, එයා ඉහළට එසෙව්වේ සබ්බලෝකේ අනබිරත් සංඥා. නොයැලෙන සංඥාව. ඒ නොයැලෙන සංඥාව කියන්නේ තණ්හාව අවසන් කියන එකයි මේ කියන්නේ. නොයැලෙන සංඥාව කියන්නේ ඒකයි. සබ්බ ලෝකේ, සබ්බ කියන්නේ සියලුම ලෝකේ. ඒතකොට සිත ඇලෙන්නේ නැහැ කියන්නේ තෘෂ්ණාව 108 ආකාර තෘෂ්ණාව අවසන් කියන එකයි. මේ කොහෙන් මොන පැත්තෙන් කොතනට ගෙනවත් අන්තිමට ගේන්න වෙන එකම ධර්මතාවයට. ඒ samudāri satya තෘෂ්ණාව. එහෙනම් ඒ තමයි ප්‍රධාන කාර්යය. ඒතකොට නොයැලෙන සංඥාව කියන්නේ තෘෂ්ණාව අවසන් කියන එක. ඇලෙන සංඥාව නම් තණ්හාව. ඒ ඇලෙන සිත තණ්හාව. නොයැලෙන සිත අනබිරත. එහෙනම් වර්තමාන භවයේ. ඒතකොට යමෙකුට වර්තමාන භවය. ඒතකොට බෑ කියලා නෑ බුදුරජාන් වහන්සේ. එහෙනම් තියෙන්නේ කාගේද මේ අඩුපාඩුව? බුදුරජාණන් වහන්සේගේ වරදකුත් නෙමෙයි. ධර්මයේ වරදකුත් නෙමෙයි. කාගේද වරද? වරද තම තමන්ගේ. තම තමන් මේ ධර්මයන් නිවැරදිවම අනුගමනය කරනවා නම්, මේ නිවැරදිවම මේ පිළිවෙතට එනවා නම්, නියත වශයෙන්ම වර්තමාන භාවයේම පිරිනිවෙන්න පුළුවන්. එහෙම බැරි නම් ඒක එයාගේ අඩුපාඩුවක්. ධර්මයේ අඩුපාඩුවක් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ අඩුපාඩුවකුත් නෙමෙයි. තථාගතයන් වහන්සේ උතුම් වූ සම්බෝධියටපත් උනේම සියලු ලෝක සත්‍ය සංසාර දුකෙන් මුදවන්න. ඒකේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කළා දීලා කැමති කෙනෙකුට ලෝකේ ඕන ඕනම කෙරේ ඕන හැ නැත්තම් සියලුම දෙනාටත් මේ සංසාර දුකෙන් මිදෙන්න පුළුවන්. ඒ මහා කරුණාවෙන් තමයි බුදු වුනේ. ඒතොර ධර්මයේ තාමත්ම නිවැරදිව තියෙනවා. මහා සංඝරත්නයක නිවැරදිව දේශනාත් කරනවා. එහෙනම් අඩුපාඩුව තියෙන කාලඟට තම තමල්ලා. ඒකයි දැන් බලන්න පුච්චරය හතර දෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒතොර වර්තමානයේ එයට පුළුවන්. එයක් කෙරෙස් පිරිනිවෙනවා. සද්දා හිරියොත්තප්ප විරි ප්‍රඥා කියන ධර්මතාවයන් අධිකව
තර පුරුදු කළත් පුහුණු කළත් සබ්බ ලෝක යන බිරත සංඥා. එහෙම නැතුව යම් කිසි කෙනෙක් ඒ අසුභය වඩනවා, පිරිකුල් සංඥාව වඩනවා, මරණ සතිය වඩනවා. හැබැයි යාට ඉන්ද්‍රිය ධර්මයන් මෝරලා නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් මෝරලා නැත්නම් යා මතු භවයක කෙලස් පිරෙන වෙනවා. කෙනෙක් සමතය වඩනවා. සමතය වඩලා ධ්‍යාන උපදවනවා. ඒ ධ්‍යාන උපදවලා ඒ ධ්‍යාන පාදක කරගෙන විදර්ශනා වඩලා විදර්ශනා අධිකව වඩනවා. අධිකව වඩලා වර්තමාන භවයේ එයා පිරිනිවෙනවා. ක්ලේශ පරිනිර්වාණය. හතරවෙනි පුච්චරයා එයා සමතේ වඩනවා. එයා සමතේ වඩලා ධ්‍යාන උපදවනවා. චතුර්ථ ධ්‍යානය. අර අරූපාවචර ධ්‍යාන නෙමෙයි. හතරවෙනි ධ්‍යානය දක්වා විතරයි. ඒක දරූපාවචර ධ්‍යානය උපදවුවොත් අනිවාර්යෙන් එහි ප්‍රතිසන්දි ගන්නවා. ඒතර පිරිනිවෙන්න බෑනේ. ඊගව භවෙයි. ඒතර එයා යන්නේ චතුර්ථ ධ්‍යානය දක්වා විතරයි. චතුර්ථ ධ්‍යානය උපදවාගෙන හැබැයි අර ඉන්ද්‍රිය ධර්මයන් මෝරලා නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් බලවත් වෙලා නැහැ. සද්දා හිරියොත්තප්ප විරි ප්‍රඥා කියන ධර්මයන් බලවත් නැහැ. එනිසා යාට තවත් භවයකට යන්න වෙනවා. ඒ ධ්‍යානයත් එක්ක යන්නේ හැබැයි. ඒ ධ්‍යානය කියන්නේ සමතේ හොඳට පුරුදු කරලා තියෙන වර්තමාන භවේ. යාට ඊගව භවේ විදර්ශනා හොඳට වඩන්න පුළුවන්. අනේ ඊගව භවේ ඒ විදර්ශනාධිකව වඩලා එයා ඊගව භවේ පිරිනිවෙනවා. දැන් එතකොට කල්පනා කරන්න අපි වර්තමානයේ සසංකාර පරිනිබ්බාණයට පත් වෙනවද? එහෙම නැත්නම් අර ඉන්ද්‍රියන්ගේ අඩුපාඩුවක් මුරුදු බව නිසා ඊගව භවේ සසංකාර පරිනිබ්බාණයට පත් වෙනවද? එහෙම නැත්නම් සමතේ වඩලා විදර්ශනාවත් අධිකව වඩලා වර්තමාන භවයේ කෙලස් පිරිනිවෙනවද? එහෙම නැත්නම් ධ්‍යාන පාදක කරගෙන චතුර ධ්‍යානය දක්වා ගිහිල්ලා ඒක ඊගා භවයටත් ඒ ශක්තිය ඒ බලය අරගෙන ගිහිල්ලා එතෙන්දි විදර්ශනාධිකව වඩලා පිරිනිවෙනවද? එහෙනම් භව දෙකයි. වර්තමාන භවයේ පුළුවන්, එහෙම නැත්නම් ඊගා භවයේ. ධර්මදේශන අවසන් කරන ති මාත්‍රකාව නිවන් උපනිශ්‍රේ වෙන දේශනාවක් සිද්ධ කරන්න කියන කාරණේ. නිවනටම තමයි මම බණ කියන්නේ. නිවන අරමුණු කරලා මම බණ කියන්නේ. ඉතින් මේ ධර්මයේ තේරුම් අරගෙන අවබෝධ කරගෙන පුළුවන් තරම් ඉක්මනින් මේ සංසාරයෙන් ගැලවෙන්න. දායකත්වය මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ අම්පිටිය වැව්තැන්න අංක 372 2A නිවසේ පදිංචි RM සුබරත්න මැණිකේ මාතාව ඇතුළු පවුලේ සෑම විසින්. අරමුණ මීට වසර 14කට පෙර අභව ප්‍රාප්ත වූ W.M. විජේරත්න ස්වාමි පුරුෂයා සිහිපත් කරනවා. මේ උතුම් ධර්ම දාණයෙන් චනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලය එතුමාට අනුමෝදන් වේ. උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. 2022 ජනවාරි මාස 1 දිනට යෙදෙන ක්‍රිෂාන්ත වික්‍රමසිංහ පුතුණුවන්ගේ ජන්මදිනය වෙනුවෙන් 2022 ජනවාරි මාස 8 අද දිනට යෙදෙන තරින්දි වික්‍රමසිංහ මිනිබිරියගේ ජන්මදිනය වෙනුවෙන් 2022 ජනවාරි මාස 30 දිනට යෙදෙන RM සුබරත්න මැණිකේවන දායකත්වයේ දරුව මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් සහ ක්‍රිෂාන්ත සුලෝචන කසුන් යන පුතුණවරුන්ට ශානිකා දියණියට දිෂ්ණා සුභාසිනී චතුරිකා යන ලේලිවරුන්ට විමල් බෑනනු අන්ට සහ පසන්දි පබාසා තරින්දි විනෝදි තිසුලි හිමන්දි සහ දිල්මිත් යන මොනුබුරු මිනිබිරියන්ට ආශිර්වාද කරනු වස් මේ උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා උතුම් කුසලය සියලු දෙනාටම අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝාය සම්පත්තිය සැලසේවා. සියලු දෙනාගේ රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසේවා. පෞලේ සියලුම මියගිය ඥාතීන්ට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වී භවගාමී සසර කෙළවර උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනාවන් පැවැත්වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ ප්‍රාර්ථනාවන්නේ බලාපොරොත්තු ඒ අපේක්ෂාවන්නේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව ඇතුව පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. ජන්මදිනයේ වෙනුවෙන් ආශිර්වාද ගොඩාක් තියෙනවා. ඉතින් සුබ උපන්දිනට ආශිර්වාද ප්‍රාර්ථනා කරන සෑම දිනෙකටම ඒ වගේම පරිලෝකීය ඥාතීන් සිහිපත් කරනවා. එනම් මෙතෙක් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින්
e parlo sapagnati yam keneked pin bala porottu me utum punya shaktin anumodan vimen suopatteva sapen sapere patteva e sama kenekma ita ikman bhavekadi utum mu nivaninma sanasetva kiyala idamme ñati nan hotu sukita hontu ñatyo idamme ñati nan hotu sukita hontu ñatyo idamme ñati nan hotu sukita hontu ñatyo දෙවියන්ට පින් දෙමු ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దిక තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා ආනාගා මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤං තං අනුමෝ චිරන් රක්කන්තු මං පරන්ති රස්කරගත්තනම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තිරුවන් සරණයි රාතත්ථයෝ නිබ්බානං